අද විශේෂ දිනයක්. ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිණියගේ උපන්දිනය සමරන්නේ හෙදි විශ්වවිද්‍යාලයක් ආරම්භ කළා. මේක කාලයක් ගියා. මං හිතන්නේ අපේ නායක හාමුදුරුවෝ ලොකුම සටන වුණේ මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න. මට මතක අපි ඒ කාලේ කතා කළා. මම කිව්වා ඉතින් මට නම් ප්‍රශ්නයක් පේන්නේ නැහැ හෙදි BSc උපාධිය රටවල් ගණනාවක දෙන නිසා. දැන් කොහොමවත් ඒ වැඩ කටයුත්ත අපි සාර්ථකව කරලා තියෙනවා. දැන් තියෙන්නේ ආරම්භ කරගෙන යන්න. උන්වහන්සේ කිව් හැටියට තියෙන ගොඩනැගිලිින් ආරම්භ කළයි පසුව බලමු අනෙක් ගොඩනැගිලි තවත් වර්ධනය කිරීම පිළිබඳව. මුරුත්වැටි ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ජීවිත කතාවේදී මං හිතන්නේ ප්‍රධානම තැන තියෙන්නේ සංගමයටත් වඩා මේ විශ්වවිද්‍යාලයට. මම එවලෙත් කිව්වේ කාරණේ දැනුත් කියන්න කැමතියි. මෙතනදී හෙද විද්‍යාවට අමතරව විදේශ භාෂා උගන්නන්න ඕනේ. විශේෂයෙන්ම වැඩිහිටි ජනගහනය වැඩි වෙන රටවල ජපන් භාෂාව, කොරියන් භාෂාව, චීන භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ජර්මන් භාෂාව ඕනෑක් අරගෙන යන්න. එතකොට මේ ඔය භාෂා දැනගත්තාම හෙදියන්ටත් හෙදින් පුළුවන් ඕනනම් අවුරුදු 5ක් විතර ගිහින් සේවය කරලා එන්න. නැත්තම් රටින් පිට වෙලාම ඒ සේවයේ දෙන්න. ඉතින් මේ වැදගත් ඒවා. විශේෂයෙන්ම ඉංගලන්තේ වාගේ තැන්වල ජර්මනිය වාගේ වැඩිහිටි අයට නිවාස ඇති කරනවා. අනිත් පැත්තට දැන් සමහර ආයෝජකයන් කතා කරනවා මේ ලංකාවෙත් විදේශ වැඩිහිටි අයට නිවාස ඇති කරන්න. ඉතින් මේ නිසා මේක වැදගත් කාරණයක්. අපි හැමතිතුමාට තිස්තුති කරන ගමන් භාණ්ඩාගාරය ගැන කිව්වේ නිසා, අගමැතිතුමත් සඳහන් කරපු නිසා භාණ්ඩාගාරය දිහා බැලුවා. මට මතක් වෙන්නේ අලගිය වන්න මොහොට්ටාලගේ කොන්ස්තන්තිනු සටන දසාවාගේ වටකරගෙන හැම තැනින්ම ගහනවාද. ඉතින් මොන අකරන්නේ ඒකත් අපි බේරගෙන ගෙනියන්න තියෙන්නේ. මේ කාලය තුලදී අපි පුළුවන් විදියට රජයේ සේවයට රජයේ සේවකයන් උදව් උපකාර කරලා තියෙනවා. අනාගතයේදී එන අවුරුද්දේදී padi වැඩි කිරීම ගැනත් අපි අවධානය යොමු වෙලා තියෙනවා. මං ආවේ ගමන් අපේ නායක ස්වාමීන් සදහන් කරේ උන්වහන්සේත් කිව්වා අපි මේක පියවරෙන් පියවරට අරගමු කියලා. මොකද මට ඉස්සෙල්ලා කතා අගමැතිතුමත් සදහන් කරපැට අපේ ඇමතිතුමත් 20 වර්ෂයේ 21 වර්ෂයේ 22 වර්ෂයේ 23 වර්ෂයේ අපි අමාරු තැනක හිටියේ. අපේ වර්ධනයේ ආර්ථික වර්ධනය පටන් ගත්තේ ගිය අවුරුද්දේ අන්තිම කාර්තු දෙකේ. එනම් 20, 21, 22 අවුරුදු 3.5ක් දියුණුවක් තිබුණේ නැහැ. කොවිඩ් වලට අහුණා, ආර්ථික අර්බුදයට අහුණා, මේ ආර්ථිකය කඩා වැටලා තිබුණේ. ඉතින් එහෙම අවස්ථාවකදී අපිට පළමුවෙන්ම තිබුණේ මේ සේවය ඇති කරන්න. ඒ වගේම අපිට විශාල ප්‍රශ්නයක් තිබුණා. මන්ද පෝෂණය පැතිරිලා දිලිඳුකම ආර්ථික විතර නෙමෙයි අධ්‍යාපනයෙන් සෞඛ්‍ය අංශයෙන් 26%ක් සමහර කියනවා 30%ක් 26%ක් විතර තියෙනවා. මන්ද පෝෂණය පැතිරිලා තියෙන්නේ. මන්ද පෝෂණය නිසා ඒ දරු පරම්පරාවෙන් සමහර අයගේ වර්ධනය දැන් සීමා වෙලා තියෙන්නේ. ස්ටන්ටඩ් ග්‍රෝත්. මේක අපිට විශාල ලෙස අනාගතයේ බලපාන්න සිදු වෙනවා. ඉතින් මේ සඳහා අපිට මුදල් වෙන් කරන්න තිබුණා. අපි ඒ සඳහා මුදල් වෙන් කරද්දී ලෝක බැංකුව එක්ක සාකච්ඡා කරා. ලෝක බැංකුව එක්කම අපි කිව්වේ සමෘද්ධි මුදලම ඕනනම් දෙගුණයක් දෙන්න කියලා අපි යෝජනා කරා. සුදුසු හැම අස්වැසුම ලාභීන්ට ඒත් ලෝක බැංකුවේ මේ දිහා බල්ලා කිව්වා දෙගුණයක් මදි, තුන් ගුණයක් දෙන්න ඕනේ කියලා. අපිට ඉස්සෙල්ලා තිබුණේ 118යි සමෘද්ධිය ලැබුණේ. ලෝක බැංකුව කිව්වා 124ක් කරන්න කියලා. අන්නේ උග්‍රතාවක් තියෙන්නේ. අන්න එහෙම තත්වයක් අපිට තිබුණේ. 2023ෙම පටන් ගන්න කිව්වා. මං කිව්වා අපිට මුදල් නෑ, මොනවද කරන්න, අපිට අච්චු ගහන්න බෑ. ලෝක බැංකුවෙන් අපිට දුන්න ඩොලර් මිලියන 100ක් පටන් ගන්න කියලා. අන්න එහෙම තමයි මේක උග්‍ර නිසා. නැත්තම් නිකන් ලෝක බැංකුවෙන් එයි අපිට මුදල් දෙන්නේ නෑ. ඒ පසුබිම තිබුණේ. ඒ පසුබිම නිසා තමයි අපේ මූලික අවධානය යොමුනේ අස්වැසුම ගෙවන්ටත්. ඒ වගේම මේ සිංහල අවුරුද්දෙත් ගියසරෙත් මාස දෙකක් හාල් කිලෝ 10 ගානේ මාස දෙකකට දෙන්න. මේ ප්‍රශ්නේ විසඳ ගන්න වෙන හේතුවකට නෙමෙයි. ඉතින් මූලික වශයෙන් අපේ මුදල් යෙදුනේ මේ අංශයට. අපිට මුදල් සීමා සහිතව තිබුණේ රජයේ සේවකයන්ට අමාරුයි. ඒත් අපි රජයේ හැම එක්කෙනාටම
රුපියල් දහදාහක දීමනාව තිබුණ. පඩි වැඩි කරන්න කියලා මුදල් තිබුණ්ඩෑ. එතේ දීමනාව අපෙන් සඥාවක් වුණා පුද්ගලිකන්සේටත් වැවිලි කර්මාන්තයටත් පඩි වැඩි කරන්න කියලා. කොහොමත් ආදායම් තියෙනවා. ඒ වගේම මේ සැරේ වී අස්වැන්නටත් හොඳ මුදලක් ලැබුණා. ඒක පෙනෙන්නේ අපි පැවැත්වේ සිංහල අවුරුදු උත්සවල, ඒ වගේම වෙසක් උත්සවෙදිත් ඒ මුදල් ආපහු සමාජයේ ආර්ථිකයට ඇතුල් වෙනවා. දැන් මෙහෙම දිනු වෙන අවස්ථාවේදී අපේ බලාපොරොත්තු වෙන අවුරුද්දේ වර්ධන වේගයක් ඇති වෙයි කියලා 100%ට අවම වශයෙන්. එහෙනම් 100%ක වර්ධන වේගයක් ඇති වෙන අවස්ථාවේදී පඩි වැඩි කිරීම ගැනත් අපේ අවධානය යොමු වෙලා තියෙන රජ්‍ය සේවකයන්ට. මේ ගැන වැටහීමක් ඇති නිසා ඔබේ සංගමයට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපි එන අවුරුද්දේ අපිට මීට වඩා දියුණුවක් ඇති කරන්න තියෙනවා. අපි මේ දියුණුව ඇති කරන්නේ නැත්නම්, ආර්ථික වර්ධනයක් ඇති කරන්නේ නැත්නම් අපිට පඩි වැඩි කරන්න තියා ආණ්ඩුව ගෙනියන්නත් අමාරු වෙනවා. අගමැතිතුමා කිව්වේ හැටියට අපි දැන් මුදල් අච්චු ගහන්නේ නැහැ. ඒක අවසාන. 2015 අපිට මුදල් මුද්‍රණය කරන්න සිදුනවා, පඩි වැඩි කිරීම තිබුණාද. අපි බලන්නේ මේ සැරේ මුදල් මුද්‍රණය නොකර අපි කොන්දේසියකට ඇවිල්ලා තියෙන එකගත්වයකට IMF සංවිධානයයි අපිට ණය දෙන රටවල් එක්ක අපි මුදල් මුද්‍රණය කරන්නේ නැහැ කියලා. එහෙනම් අපිට තියෙන එකම මාර්ගය ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න. අපි ඉත ඉදිරියට යන අපි තාම බංකොලොත් වුණ රටක් හැටියට නිල වශයෙන් අපේ සාකච්ඡා අවසන් කරගෙන යනවා. විශේෂයෙන්ම අපිට ණය දුන්න රටවල් එක්ක ඒව අවසන් කරේ ගමන් අපි ඊළඟට පුද්ගලික නායකරුවන් එක්ක සාකච්ඡා කරනවා. එහෙනම් මේ අවුරුද්ද තුලදී බංකොලොත් භාවයෙන් අපි පිටට එනවා. ඒත් එතනින් පිට ආවා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපිට සහනයක් ලැබුණාට ඒ වගේම ඉතුරු මුදල අපිට ගෙවන්න තියෙනවා. අනාගතයේත් කාලයක් අපිට ණය ගන්න තියෙනවා. මේ විදිහට යන්න බෑ. ඒ නිසා අපි ලෝක බැංකුවත් IMF සංවිධානයත් ලෝක බැංකුවත් ණය දෙන රටවල් ඔක්කොම එක ඒවත් එකඟ වුණා අපේ ආර්ථිකය වෙනස් කරන්න. ආණ්ඩායනයේ පදගම් කරගත් ආර්ථිකය වෙනුවට අපනයන ආර්ථිකයකට යන්න. අපි ඒ කොන්දේසිවලට අත්සන් කළා තියෙනවා. අපි එකඟ වෙලා තියෙනවා. කවුරු කිව්වත් අපිට ඒකෙන් ඈත් වෙන්න බෑ. ඒක ඈත් වුණොත් එන සල්ලි ටිකම නැති වෙයි. මේ අනුව අපි ඉදිරියට යන්න ඕනේ. ඒ යන විදිහට අපිට හැම වෙලේම අයවැය අතිරික්කයක් තියෙනවනේ. නැත්තම් අපිට ණය මුදල් ගෙවන්න බැරි වෙනවා. ඉතින් මේ තීරණ ගත්තේ රට වෙනුවෙන්. මේ ගත්ත තීරණ වලින් අපි දැන් කොහොම එකතු කරලා තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ ශීඝ්‍රයෙන් ඉදිරියට යන්න අපනයන ආර්ථිකයක් කරගෙන යන්න. මේ සඳහා අපි එකඟ වෙලා තියෙන හැටියට නීති කීපයක් අපි විශේෂයෙන්ම සකස් කළා තියෙනවා. සමාරේව සම්මත කළා තියෙනවා. අනික්ව සම්මත කරන්න තියෙනවා. පළමුවෙන්ම මහ බැංකු නීතිය අපි සම්මත කරා. ඒකෙන් තමයි මුදල් මුද්‍රණය කර එක තහනම් කළා, බැංකු වලින් ණය ගන්න එක තහනම් කළා, මහ බැංකුවට ස්වාධීනත්වයක් දුන්නේ. තවත් නීති තුනක් සකස් කරගෙන යනවා. එකක් ඉදිරිපත් කළා තියෙනවා විශේෂයෙන්ම රාජ්‍ය ණය කළමනාකාර. අපිට ණය ගන්න පුළුවන් යම්කිසි සීමාවක් තුලදී. අපි ගෙවන්න පුළුවන් විදියට. එහෙනම් කරුණු ගණනාවක් කොන්දේසි ගණනාවක් අනුව ණය ගන්නත් ණය ආපහු ගෙවන්නටත් නීතිය තියෙන අපිට ඒ නීතිය අනුව වැඩ කරන්න තියෙනවා. නැත්තම් ණය ගෙවන්න බැරි වෙනවා. ඒතකොට ජාතික ණය කළමනාකාරත්වය. ඒ දෙවනුව තමයි අපි දැන් ඉදිරිපත් කරන්නේ රාජ්‍ය මුදල් පනත. මෙතෙක්කල් මුදල් පාලනය කළ FR 90 අපි දැන් නීතියෙන් පාලනය කරනවා. ඒ නිසා ඒ 90 අපිට ක්‍රියා කරන්න තියෙනවා. රජයේ මුදල් හැසිරීම, එකතු කිරීම, ආදායම් එකතු කිරීම, ඒ 90 මුදල් බෙදා හැරීම, මේ නීතියත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. මේ එක්කම දැනට අපි පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ භාණ්ඩාගාරයට අමතරව තවත් ස්වාධීන පාර්ලිමේන්තුවට වාර්තා දෙන ආයතනයක් ඇති කරලා තියෙනවා. ඉතින් ඒ ආයතනයයි මේ නීති දෙක යටතේ ක්‍රියා කරයි. ඒ ඊළඟට අනික් නීතිය තමයි අපි ඉදිරිපත් කරන්නේ ආර්ථික පරිවර්තන නීතිය. මේ රටේ ආර්ථිකය අලුත් ආර්ථිකයක් බවට පත් කරන්න. අපනයනය පදනම් කරගත්ත ආර්ථිකයක් හැටියට පත් කරන්න. ඒකේ විශේෂයෙන්ම තියෙන්නේ අපි IMF සංවිධානයක එකඟුණ කොන්දේසි IMF සංවිධානයේ පමණක් නෙමෙයි, ඒ සමගම
අපි අනික් රටවල්ලේ කැඟුණ කොන්දේසි සියල්ලම නීතියක් හැටියට ගේනවා. අපි දැන් නීතිය ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. ඒ නීතිය ඉදිරිපත් කරන්නේ අපි IMS සංවිධානය එක්ක සාකච්ඡා කරලා තියෙන නිසා. මම හැම පක්ෂයෙන්ම ඉල්ලනවා මේ නීතියට සහයෝගය දෙන්න, ඉදිරියට යන්න. මොකද මේ නීතිය උඩ තමයි අපේ අනාගතය රඳාපවතින්නේ. මේ නීතිය ක්‍රියාත්මක කරලා ඒ අනුව වර්ධනයක් ඇති කරාම අපිට ලේසියෙන් ඉදිරියට යන්න තියෙනවා. මේ අද දුන්නේ මුදල් මදි. අපි බලන්නේ විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය අංශයට විශාල මුදලක් වුමන. අපේ ජනගහනයක් දැන් වැඩිහිටි ජනගහනයක් බවට පරිවර්තනය වෙනවා. මන්ද පෝෂණය තියෙනවා. ඉතින් මේ හැම එකක්ම කරන්න ආර්ථිකය ශීඝ්‍රයෙන් දියුණු කරන්න තියෙනවා. අපි මේ ආණ්ඩුවක් ඇති කරේ එක එක පක්ෂවලින් එකතු කරගෙන මේ රට ගොඩ ගන්න. ඒ වැඩ කටයුත්ත අපි කළා තියෙනවා. දැන් රට ඉදිරියට යන්න තියෙන මේ ප්‍රධාන නීති හතර එකක් ගෙනත් තියෙන අනික් නීති තුන අපි ඉදිරිපත් කළා. අපි ජූනි මාසේ විවාදයක් පවත්වලා මම බලාපොරොත්තු වෙන විවාදයේදී හැම එක්කෙනාම මේකට එකඟ වෙයි කියලා. කවුරුත් මේකට විකල්පයක් ඉදිරිපත් කළා නැහැ. එහෙනම් අපි ඉදිරියට යන්න ඕනේ. රට දියුණු කරන්න ඕනේ. බංකොලොත්භාවයෙන් මිදෙන්න ඕනේ. ඒ සඳහා මේ වැඩ කටයුතු කරාම අපිට පඩි වැඩි කරන එකත් ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව අපි සාකච්ඡා කරලා ඉදිරියට යනවා. ඉතින් විශේෂයෙන් මේ අවස්ථාවේදී සෞඛ්‍ය වෙනුවෙන්, අධ්‍යාපනයයි සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරන්න ඕනේ. උවමනයි මේ මාර්ගයෙන් විතරයි අපිට මුදල් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ ව්‍යායාමයට ඔබේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා.